ඩ YouTube channel එකට ඉතින් ඕගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං හිතන්නේ මාස දෙක තුනකට පස්සේ තමයි ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හම්බුනේ. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඔයගොල්ලෝ දෙකලා ඇති ගොඩක් වෙලාවට amplifier එකක හරි power supply unit එකක cooling pan එකක් දාලා තියෙනවා. ඉතින් මේ cooling pan එකක් දාලා තියෙන ඇතුළේ තියෙන MOSFET එකක් හරි IC එකක් හරි transistor එකකට හරි high කරලා තියෙන heat sink එකක් cool කරගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් හදන්න හදන්නේ heat sink එක heat වුණාට පස්සේ cooling pan එක automatically on වෙලා heat sink එක cool වුණාට පස්සේ cooling pan එක automatically off කරන gadget එකක්. මේ තියෙන්නේ ටෙම්පරේචර් සෙන්සර් එකක්. මම මේ ගලවත්තේ පරණ PC එකක පවර් සප්ලයි එකේ තිබිලා. ඉතින් ඕගොල්ලෝලගත් පවර් සප්ලයි එකක් තියෙනවා නම් බලන්න ඇතුලේ හීට් සින්ක් එකට හයි කරලා ඇති මේ සෙන්සර් එක නැත්තම් ඕගොල්ලන්ට කඩෙන් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එකක්. මේකේ අංකය D313. ඉතින් ඕගොල්ලෝ දන්නවත් ඇති මේ ට්‍රාන්සිස්ටර් එකකුත් අපිට ඕන වෙනවා. මේ තියෙන්නේ 10K ප්‍රොටෙක්ටිමීටර් එක. ඇත්තට මේ වැඩේට හරියන්නේ මෙන්න මේ જાතිය মালටි ටර්න් ප්‍රොටෙක්ටිමීටර් එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ જાතිය মালටි ටර්න් ප්‍රොටෙක්ටිමීටර් එකම හොයාගන්න. මේ තියෙන කූලින් පෑන් එකක්. මේ කූලින් පෑන් එක වැඩ කරන්නේ 12 වෝල්ට් වලින්. මුලින්ම අපි කරන්න ඕනේ ට්‍රාන්සිස්ටරේ මීටර් පින් එකට වයර් කෑලි දෙකක් අරගෙන පාස් ගන්න එක. මේ ටෙම්පරේචර් සෙන්සර් එකේ තියෙන වයර් දෙකෙන් කැමති වයර් එකක් අරගෙන මම ඒකට තව වයර් කෑල්ලකුත් පාස්සගෙන ඒක පාස්ස ගත්තා ට්‍රාන්සිස්ටරේ බේස් පින් එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ බේස් පින් එකට පාස්සපු අනිත් වයර් එක ඒක මේ 10 කන්ට්‍රෝල් එකට පාස්ස ගන්න. ඒ 10 කන්ට්‍රෝල් එකට පාස්සද්දී මේ වයර් එක පාස්සන්න ඕන 10 කන්ට්‍රෝල් එකේ මැද පින් එකට. මම මෙතෙන්දී පාස්සන්නේ මේ පැත්ත පින් එකට. ඒකේ තිය වැරදිලා පැසිච් එකක්. ඒක මම අන්තිමට හැදුවා. ඉතින් ඕගොල්ලෝ කෙලින්ම එක මැද පින් එකටම පාස්ස ගන්න. මේ ටෙම්පරේචර් සෙන්සර් එකේ තව එක වයර් එකක් ඉතුරු වෙලා තියෙනවානේ. ඒ අනිත් වයර් එකට තව වයර් ගැල්ලා පාස්සගෙන ඒක මං ජොයින් කරගත්ත කූලින් පෑන් එකේ ධන වයර් එකට. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා මේ වයර් කැලි තුනක්. එකක් මේ කූලින් පෑන් එකේ ධන වයරකට පාස්සු වයර් එක, අනිත් එක ට්‍රාන්සිස්ටරේ මීටර් පින් එකට පාස්සු වයර් දෙක. ඒකෙන් මං ට්‍රාන්සිස්ටරේ මීටර් පින් එකට පාස්සපු එක වයර් එකක් අරගෙන ඒවා එක වයර් එකක් පාස්ස ගන්නවා කන්ට්‍රෝල් එකේ මේ පැත්තේ පින් එකට. මේ පෑන් එකේ තියෙන අනිත් වයර් දෙක අපිට මේ වැඩේට වැඩක් නැහැ. ඒ වයර් දෙක තමයි PWM සිග්නල් දෙන වයර්. ඉතින් මේ පෑන් එක කොම්පියුටර් ප්‍රොසෙසර් එක වයර් එකක්. ඒකයි මේ තව වයර් දෙකක් තියෙන්නේ. අපිට මේ පෑන් එකේ මේ ධන ඍණ වයර් දෙක විතරයි මේ වැඩේට ඕන වෙන්නේ. හරි, දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා මේ පෑන් එකේ ඍණ වයර් එක. මම ඉතින් එකට වයර් ගෑල්ලා මුත් පාස්සගෙන තිගමදි හින්දා ඒ වයර් එක පාස් ගන්නවා ට්‍රාන්සිස්ටරේ මැද පින් එක. ට්‍රාන්සිස්ටරේ මැද පින් එක තමයි කලෙක්ටර් පින් එක.
මුලින්ම අපි ට්‍රාන්සිස්ටර් එමීටර් පින් එකට වයර් කෑලි දෙකක් පෑස්සුවා. ඒකෙන් ඒ කළු පාට වයර් එකයි ඊට පස්සේ අපි කූලින් පෑන් එකේ ධන වයර් එකට පාස්සපු රතු පාට වයර් කෑල්ල ඉතුරු වෙලා තිනා. මේ වයර් කෑලි දෙකට අපි 12 වෝල්ට් සප්ලයි එකක් දෙන්න ඕන. ඉතින් ඒකට මම මේ 12 වෝල්ට් පැක් එකකින් රතු පාට වයර් එකට ධන වයර් එකත් කළුපාට වයර් එකට 12 වෝල්ට් සප්ලයි එකේ රින වයර් එකත් සම්බන්ධ කරගත්තා. මම මුලින් කිව්වා වගේ ට්‍රාන්සිස්ටරේ බේස් පින් එකට පාස්සෝ වයර් කෑල්ල පෑස්සෙන්න ඕනේ 10 එකේ කන්ට්‍රෝල් එකේ මැද පින් එකට. ඒකයි මේ කන්ට්‍රෝල් කළාට මේ පෑන් එක ඕෆ් වෙන්නේ නැත්තේ. ඉතින් මම ඒ 10 එකේ කන්ට්‍රෝල් එකට පාස්සෝ වයර් එක ගලවගෙන මැද පින් එකට ආයේ පාස්ස ගත්තා. ඕගලන්ට පේන ඇති මේ කන්ට්‍රෝල් එක එක පැත්තකට කැරකුවට පස්සේ පෑන් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ ආයි කන්ට්‍රෝල් එක අනිත් පැත්තට කරකුවට පස්සේ පෑන් එක ඔන් වෙනවා. ඔයගොල්ලෝ මේ කන්ට්‍රෝල් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එක පැත්තකට කරකුවාම පෑන් එක ඔන් වුණාට පස්සේ ආය අනිත් පැත්තකට කන්ට්‍රෝල් එක කරකවද්දී පෑන් එක ඕෆ් වෙන තැනට තියාගන්න ඕන. ඊට පස්සේ බවුත් එක අරගෙන මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එක මම පොඩ්ඩක් රත් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේ ටෙම්පරේචර් සෙන්සර් එක රත් වුණාට පස්සේ පෑන් එක ඔන් වෙනවා. ඊට පස්සේ මේ ටෙම්පරේචර් සෙන්සර් එක ටික ටික රත් වෙන එක අඩු වුණාම පෑන් එක ඕෆ් වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මේ සෙන්සරේ රත් කරද්දී කූලින් පෑන් එක ඔන් වෙලා කූලින් පෑන් එකෙන්ම සෙන්සරේ කූල් කරලා ඉවර වෙලා පෑන් එක ඕෆ් කරගන්නවා. මේ 10 එකේ කන්ට්‍රෝල් එක වෙනුවට ඕගොල්ලන්ට මල්ටි ටර්න් කන්ට්‍රෝල් එකක් දාගන්න පුළුවන් නම් ඕගොල්ලෝ සෙන්සරේ අතින් ඇල්ලුවාම ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන උෂ්ණත්වයටත් පෑන් එක ඔන් වෙන විදියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගණන් ඉවරයි. ඉතින් ඕගලන්ගේ අදහස් තියෙනවනම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දායන්න. අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතකද සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපේ වීඩියෝ හොඳ නම් ඕගලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.